With Endeavor Homes, our entire team is involved in every single home. So the same team that built our award-winning display homes work on your home. Interested in building a property in Western Australia? Well, contact me and I can hold your hand through the whole journey. But I live in Sri Lanka, you say? Don't worry, I can still assist you. Did you know foreign buyers can invest in Australia? So come on, let's get you started and build with Yashi. That's me. Contact me today. I go on Supurudu Lesa Supurudu Vedasatahan. Over the night, there's something at least up Nidahas Hambuna. Nidahas in Passi up to Jati Kodi with Hambuna. Have I other Bartamani could out the Hatapa Gatavella up in Nidahas Minisunde? A Jati Kodi at Government Salakano, up to him proud at the up to Tienavade. Eha Kata Bahatama Pigatagaran, Mugode E Nidahas in Passu. මේ දක්වා අපි ආපු ආමග අපිට වැරදුනේ කොතනද? ඇයි වරද්ද ගත්තේ අපි කොතනද? නිවැරදි කරගන්නේ කෙසේද කියලා ශ්‍රේෂ්ඨයේ ඉන්න. එතකොට මේ දේශයේ ඉන්න ශ්‍රේෂ්ඨයේ ජේෂ්ඨෙක් දේශෙත් ජේෂ්ඨෙක්. සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ අපේ ආදරණීය මම ඉතින් ආදරයට කියන අයියේ කියලා නෑ අයියේ. ඔව් කියන්න මන්නේ හරියට. බොහොම ස්තුතියි. ඔව් ඉතින් මට ඒ ජේෂ්ඨත්වෙත් එක්ක ප්‍රවීණත්වෙත් එක්ක අයියගේ දැක්ම අවශ්‍යයි අපි අයියේ නිදහස ලැබනකොට අපි අපේ භාණ්ඩාගාරේ හිස් නැහැ අපි අතිරික්කයක් තිබ්බේ අයියේ අද බංකොලොත් වෙච්ච රටක අපි ජීවත් වෙන්නේ අයියට එදා ඒ නිදහස ලැබුණාට පස්සේ ඒ නිදහසේ කියන්නේ උණුසුම අයියට දැනුණානේ අයියා ඒ අයියේ ඉපදුනේ මට එතකොට මම 41 ඉපදුනේ මට අවුරුදු 9ක් විතර වගේ එතකොට අයියට දැනෙනවා දැනුණා එතකොට මේ දැනෙච්ච නිදහසත් එක්ක අයියා ඒ ප්‍රෞඩකමත් එක්ක අද ඉන්න තැනත් එක්ක අපිට දැනගන්න ඕන දැනගන්න නෙමෙයි අපිට මොකද වුනේ කියන එක ඔව් මෙහෙමයි දැන් මගේ දැනීමේ හැටියට මට 41 ඉපදිච්ච කෙනෙක් නිසා දෙවන ලෝක යුද්ධේ පරිච්ඡිත කාලේ ඉපදිච්ච නිසා සෝය අවුරුද්දක් මතකයි මං ඩීඑස්එම්එක් මහත්තයව දැකලා තියෙනවා ඒකට කොර මේ මෙහෙමයි දැන් අධිරාජ්‍යවාදී ඉන්නේ අපේ රට පාලනය කරේ සුදු මහත්තුරු ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන දේ ඒගොල්ලෝ කරගෙන ගියා. ඊට පස්සේ මේ පිරිසක් එක්ක මේ නිදහස වෙනුවෙන් සටන් කරුවා. සටන් කරපුවාම සුදු ජාතිකයන් සිද්ධ වුණා අපේ රටටත් නිදහස දෙන්න ඕන කියලා. ඉන්දියාවටත් දීලා මහාටත් දෙන්න ඕන. හැබැයි නිදහස ලැබුණාට මට දැනෙනවා ඒක පූර්ණම නිදහසක් නෙවෙයි කියලා. මට හිතෙනවා ශ්‍රී ලාංකික ජාතියේ කකුල් වලට තාමත් කිසියම් යදම් වැල් දාලා තියෙනවා. හැබැයි පියවිය හැට පේන්නේ නැතුණාට හොඳට කල්පනා කරනකොට බුද්ධියට පේනවා කියලා මට හිතෙනවා. මට පේනවා. ඔව් මමත් ඇයි බැඩසටහනෝ නිරන්තරයෙන්ම කියනවා මේ දූපතක කොටු කරලා අපි සවමම හිර කරුවන්නේ. හැබැයි මිනිසුන්ට තේරෙන්නේ නැහැ අපි හිර කරුවන් කියලා. අයියා ඒක තමයි කිව්වේ යදම් වැල්. ඔව් ඒ දීපු මේක ගැටේ ලැහා ගන්න බැරුව දඟලනවා. ඊට පස්සේ ඒ ගැට තවත් නූල් බෝල කරනවා මැද ඉන්නකොට තව නායකයෝ ඒකේදී යා හිතනවා මේක මේ විදිහට මෙයයි කියලා නමුත් ඊළඟට එන බොහොම සටකපට බුද්ධියක් තියෙන දේශපාලනඥයෝ ඉනෝ ඒගොල්ලෝ ඇවිල්ලා අර 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 තනින් රිංගනවා බොහොම ලස්සන විදිහට කරලා අර අශීරුතාවයේ කිසිම තුනෙන් දෙකක් කියන එක පුළුවන් කියන එක කරනවා හැබැයි ඒක කරන්නේ මුදල ඉස්සරහට දාලා. ඔව්. අයිය දැන් 48න් පස්සේ අයිය දැක්කන්නේ අයිය අත්විඳලා තියෙනවා ජීවිත මේ ලංකාව පාලනය කරපු විවිධ දේශපාලඥයෝ දැක්කනේ වර්තමානිය ගැනනේ මං අහන්නේ. ඒ 48න් පස්සේ මේක ඇත්තටම හදන්න ඕන කියලා ඒ අදහසින් අවංකව හිටපු අය හිටියද මේකේ? හිටියා. දැන් ඩීසනායක මහත්තයලා විශේෂයෙන්ම සර් ඩීබී ජයතිලක වගේ අය. දැන් ඒගොල්ලෝ හිටියා මොය කවද එම්ඩී බණ්ඩා එතකොට වන්නි නායක කියන මුදල් ලැමිතිලා මේ පේමෙන්ට් එකේ ජීවිතේ නැති කරගත්ත බසෝල්ට් එකේ පණ ගිය මිනිසෙක් පිට රටකට ගිහිල්ලා යාට අම්බෙච්ච කාර් එක පවා නෑ මේක මට අයිති නෑයි කියලා කියපු ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිත තියෙනවා යමක් කමක් තියෙන මේක දේශපාලනයට ආවේ මේ නම්බුවක් හැටියට මිනිසුන්ට සේවයක් කරන්න කියලා දැන් ඩීඑස්එන් නායක මහත්තයා තුවාරෙද්දක් ඇඳගෙන දියපාරවල නාපු මිනිසෙක් හැබැයි එතනදී මේ ඒගොල්ලන්ට බැරුව ගියා අර අර බටහිර අර අධ්‍යාපන ක්‍රමෙත් එක මොකද අධිරාජ්‍යවාදීන්ට ඕන කරන පාලන තන්ත්‍රයේ ගිරියා ගන්න අවශ්‍ය කරන අධ්‍යාපනයක් තමයි තිබුණේ
අපේ ජාතික අධ්‍යාපන රටාවක් තිබුණාද කියන එක ප්‍රශ්නයක් වෙනවා. මට ඔක පස්සේ දැනෙනවා. දැන් සෝතමල්ලි අපි ඉගෙන ගන්න කාලේ පුංචි කාලේ තිබිච්ච සිලබස් එක නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අපිට ප්‍රජාචාරය තිබුණානේ. සෞඛ්‍ය තිබුණා. ස්වස්ථතාව උපයක තිබුණා. ඒකෙදී අපි කොකපණුව බරව රෝගය අරව මේවා ගැන අපිට සාමාන්‍ය දැනීමක් පුංචි කාලේදීම හම්බුණා. ඊළඟට ස්වස්ථතාවේ කියන්නේ ප්‍රජාචාරයේදී ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපතිවාදය වගේ දේවල් එතකොට මේ යුරෝපයේ තියෙන දේශපාලන ක්‍රමයක් විශේෂයෙන්ම සමුපාකාර ක්‍රම වගේ දේවල් වල දැනුවත් කමක් තිබ්බා. ඒ කාලේ සමුපාකාර හොඳට තිබුණා. දැනුත් අතරින් පතර ටිකක් තියෙනවා. නමුත් අර සතොස කියන එක හෙම්පිටින්ම නැතුව ගියානේ මිනිසුන්ටත් ඒක වණ කරන්න තේ. ඒ වගේ දේවල් ඇතුවනේ මිනිසුන්ට හරි දැනුමක් දුන්නෙත් නැහැ. මිනිසුන්ට හොඳ හැඟුමක් ඇති වුණෙත් නැහැ. ඒ කාලේ. ඒ කාලේ. ඒ කියන්නේ ඒ කාලේ තිබුණා. ඒ කාලේ මදි එක කරා. ඒ අත්තිභාරම එච්චර හොඳට වැටුනේ නැහැ. අච්චර හොඳට වැටුනේ නැහැ. දැන් අධ්‍යාපන ක්‍රමේ තිබුණා, ඉස්කෝලේ තිබුණා, ජාතික පාසල්, ඔය CWW කන්නම් කර මැතුමාගේ නිදහස් අධ්‍යාපනය ඔක්කොම හොඳයි. ඒකෙන් ටිකක් ආව. නමුත් සමස්තක් වශයෙන් ගත්තාම අදත් දැන් ඔයා මෙහෙම බලන්නකො. දැන් දේශපාලන රැස්වීමක් තියෙනකොට පිට්ටනියක එතන ඉන්න ජනතාව බලන්න. හොර නැයි කියන්නේ කවුද? පොසත් මිනිසුද? කුමිනාසක නැහැයි කියනවා. අපිට පානීය ජලය නැහැයි කියනවා. කිලෝමීටර් ගණන් ඇවිදිනවා. කවුද? ඔය ඔක්කොම දුප්පත් මිනිස්සු. ඒ දුප්පත් මිනිස්සුගේ පැත්තට අත තිබ්බා ප්‍රේමදාස මහත්තයා ටිකක් ඒ ගැන වැඩ කෙරුවා. ඒකේ මං කියන්නේ සමස්තයක් වශයෙන්ම නෙමෙයි මං කතා කරන්නේ. එහෙම එකක් එතන කෙරුණා. මොකද මං දන්නවා ඒ ගම්මුදාව කරනවා අපි ඒවට ගිහිල්ලා තියෙන නිසා. ඊට පස්සේ මේකේ මේක හොඳ නම්මකට ගෙන්න ආපු තැනක් තමයි. හැබැයි හුඟ දෙනෙක් මගේ අදහසට එකඟ වෙන්නේ එකඟ වෙන ටික දෙනෙක් ඇති. ඒක හොඳටම එකගෙන වෙන කට්ටිය නම් දැන් ජීවිතුන් අතරත් නැහැ. හැබැයි මම හිතනවා සභාග ආණ්ඩුව අර හවුලක් ඇතුණු සිරිමා බණ්ඩාර නගමැතිනි ඒ කාලේ 77 ප්‍රථම වෙයි. 77 කලින්. 77 කලින් හොඳයි කියලා මට කියන්න පුළුවන්. මොකද දන්නවද හේතුව? මට මේ කතා කරනකොට මට අත්දැකීම් තියෙනවා විෂයන් දෙකක් පිළිබඳව. එකක් ජාතික චිත්‍රපට සංස්ථාව හා චිත්‍රපට කලාව. අනිත් එක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය CTB එක ගැන. මොකද මගේ පළමිනි රස්සාව CTB එකේ කැෂුවල් ක්ලාක් දවසේ රුපියල් 5 පඩියට ගිය මිනිහෙක් මම. නමුත් මම අවුරුදු 20ක් එක දිගට සේවය කරා. ආණ්ඩුවක් වෙනස් වුණා. මට මාරුවීමක් දුන්නා. මං කිව්වා යන්නේ නැහැ. මං ඉල්ලාස් වුණා. අවුරුදු 20ක් ඒකේදී මම සෑහෙන වැඩ කොටසක් කරා. මම දකිනවා ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ දෙන්නෙක් මගේ ජීවිත කාලයේදී. එක්කෙනෙක් අනිල් මුණුසිංහ, අනිත් එක්කෙනා DB නිහල්සිංහ. ඔව්. හරිද? ඊට පස්සේ මට දේවංගත ගාමිණී දිසානායක ඇමතුමා කතා කරා. දේශපාලන නෙමෙයි. මම උදව්වක් ගන්න ගියා මගේ සංස්කෘතික මේ සංගමයකට. මොකද්ද සතිෂ්ගේ වැඩේ කියලා කිව්වහම එයා ඉදන් කිව්වා ඔය කරන වැඩේම මම කරනවා ඊට වඩා ලොකු විදිහට ඔයා කැමතිද අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මං කවම් මාවැලිය ගැන දන්නේ නැහැ. මට කලක් ටික කලක් දෙන්න මං වාහන දෙන්නම් ඉදුම් ඉටුම් දෙන්නම් ඔයා මාවැලිය කියලා බලන්න කිව්වා. ගිහිල්ලා බලලා මං ආවා. ඇවිල්ලා මං ඉදගෙන කිව්වා කොහමද මාවැලිය කියලා ඇහුවා. මං කව ඔක්කොම හොඳට තියෙනවා එක දෙයක් අඩුයි කියලා. මොකද්ද කියලා ඇහුවා. මං කව ගමනාගමන පාසුකම ප්‍රවාහනය හරියට හදන්න ඕන. තරහ ගියා එතුමාට. ඒවා මන්ත්‍රීලාගේ වැඩ කිව්වා. මගෙන් ඇහුවා නම් ඇයි කියලා. මං ඒක කියනවා. ගිරාදුරු කෝට්ටේ රෝහලට දැන් නම් ওই 3-wheelers තියෙනවා. පුෂ් බයිසිකල් එකේ පිටිපස්සේ ලැගේජ් එකේ තමයි බඩදරු අම්මා දරු ප්‍රසූතියට එන්නේ. එතකොට එතන තියෙනවා ප්‍රවාහන අංශයක්, ලොරි තියෙනවා, බස් තිබුණා, ඒ ඇතුලේ වැඩ කරන්නේ ජීප් කාර්. තව පොඩ්ඩක් වැඩි කළා ඒක ඇතුළත. ඒ කියන්නේ ගිරාදු කොට්ටේ ඉන්න මිනිස්සයාට මනම් පිටියට වීටික අරයන්න පුළුවන් නම් ධාන්‍ය ටික අරගෙන යන්න පුළුවන් නම් දෙහියත්ත කණ්ඩී ඉන්න මිනිහට මයියංගනේට එන්න පුළුවන් නම් මේව හරි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න මොකක්ද දන්නවද? අදත් ඒක තියෙනවා. අපේ රටේ මම දකින පොදුවේ දකින විශේෂම පාර්ලිමේන්තුවේ මම දකින දෙයක් තමයි කතා කරන දේ අවබෝධ කරගන්න අහගෙන ඉන්නේ නැතුව මැදට පැනලා උත්තර දෙනවා. කියනවා. එහෙම නෙමෙයි. ඔයා කතා කරනකොට මං අහගෙන ඉන්න ඕන. ඊට පස්සේ මං අහගෙන ඒකට ගැළපෙන උචිත දේ කරන්න ඕන. අපි දෙන්න වාද වුණොත් මේ වැඩසටහන සාර්ථක නැහැ.
දැන් අපි දෙන්න මොකද්ද කරන්නේ? සාකච්ඡාවක් කරන්න. ලලිත් ඇතුළත් බුදුලි කියන ශ්‍රේෂ්ඨ බුද්ධිමත් දේශපාලනඥයා. හරිද? ජප කරපු මන්ත්‍රයක් තමයි මේක. කවුද හරි නෙමෙයි මොකද්ද හරි කියන. අදත් නෑ, ඕක වෙනකන් නෑ. එතකොට කෙනෙක් දේශපාලනය කරන කෙනෙක් හෝ ආයතනක ප්‍රධානීෙක් හෝ පළවෙනි එක තමයි දැනුම තියෙන්න ඕන. නොලෙජ් ඉස් පවර් කියලා කියන්නේ. හැබැයි ඒක බටහිරට. හරිද? මම දැකලා තියෙනවා ජාත්‍යන්තර පාසලක ලුකෝට ගාතේ නොලෙජ් ඉස් පවර්. ඇත්ත. හැබැයි ආසියානු බුද්ධිමතුන් කියනවා නෑ. කැරක්ටර් ඉස් පවර්. අපිට කැරක්ටර් ඉස් පවර් කියලා ඉන්න. කැරක්ටර් බලයක් තියෙනවා. ඒකත් එකතු වෙන්න ඕන. තව උගතෙක් කියලා තියෙනවා නෑ. ෆ්ලෙක්සිබිලිටි ඉස් පවර්. නම්‍යශීලී බව වෙනුත් බල. ඔන්න ඔය තුර තියෙන්න ඕන මිනිහෙක් ළඟ. එතකොට ඔයා මට වඩා බාලයි. එතකොට ඔයා කිව්වොත් අයියේ මේක මෙහෙමයි කිව්වහම ඒක හරිනම් මම පිළිගන්න ඕන. අර මෝල් ගහ ගිලපු පිබර වගේ ඉඳලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ගාමිණීසානකට එතන වැරදුනේ. ඒ කියන්නේ ඔහුගන්. නෑ, ඒ වෙලාවේ එතන එයාට ඒක තේන්න අම්මශීලී භාවය තිබුණේ නැහැ. මං බොහොම ගරු කරන චරිතයක්. අපි බොහොම ඉහලින් ගරු කරනවා එයාට චරිතේ. දේශපාලනෙම නෙවෙයි මට ඒ බාර දුන්නු වැඩේ මහවැලි සංස්කෘතික බලකාය හරි ගස්සලා ඒ ජනපදවල ඉන්න අයගේ ගොවි දරුවන්ගේ කලා කුසලතාවයන් මං ජාත්‍යන්තර වේදිකාවට අරගෙන යන්න මට පසුබිම හදපු මිනිස්සෙක්. මං කියන්නේ අර චුට්ට. අර චුට්ට විතරයි මං ඒ ඒ චුට්ට තියෙනවායි කියලා එයාගේ අර හොඳ පැත්ත මේ නැති කරන්නේ නැහැ. අනිතක අපි තව ඉගෙන ගන්න ඕන එකක් තියෙනවා. බ්‍රහ්මවංශ හාමුදුරුවෝ අජාන් බක්වංශරු දැන් මේ ළඟදී අර එයාපෝට් එකේදී මේ වෙච්ච හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ පර්ත් නුවර හදනවා පන්සලක්. අපි ගියේ මේ තුන්වෙනිදා පුතාගේ බර්ත්ඩේ එක පර්ත් වලට ගියා. අදම වැඩසටහන දැම්මා. ආ හොඳයි. ඉතින් මං දැකලා තියෙනවා කතා කරලා තියෙනවා. ඒ පර්ත් ඒකේ වටේට තාප්පයක් අවශ්‍යයි. හාමුදුරුව මේෂන් වැඩ ඉගෙන ගන්නවා. එයාම තමයි සිමෙන්ති අරලා ඔක්කොම කරලා තාප්පේ හදන්නේ. මෙව තාප්පේ හදාගෙන යනකොට ගල් දෙකක් ඇදයි. ගලවන්න හදනකොට හයි වෙලා. එතකොට තව ගල් බැඳලා. දැන් දිගටම තාප්පේ හදනවා. හැබැයි කවුරු හරි පන්සලට ආවොත් ඒ ගල් දෙක පේන පැත්තෙන් හාමුදුරුව එකයි යන්නේ. ඇදලි අනිත් පැත්තෙන් අරයි යන්නේ. එක දවසක් නායක හම්දුරු කෙනෙක් වඩනකොට නායක හම්දුරු කියන මේ පැත්තේ යන් කියලා. ඒතර යට විරුද්ධ වෙන්න බෑනේ. ඒතර නායක හම්දුරු කියන ලස්සන තාප්පේ නයිස් වෝල්. එතකොට අර බක්වන් හම්දුරු කියන නායක හම්දුරුනේ ගල් දෙකක් ඇදයිනේ. දෙකක් ඇද වුණාට 90ටත් හොඳයිනේ. ඉතින් අපි මිනිස්සු ආශ්‍රය කරනකොට එහෙමත් නැහැ. 100%ක්ම අපි මිනිස්සුන්ගේ විචනය කරන්න ඕනේ නැහැ. හොඳ නම් මෙච්චරයි නරක නම් මෙච්චරයි අපි ආයුත්තේ මෙහෙමයි කියලා කියන්න ඕනේ. ඉතින් දැන් අනිල් මුණුසිංහ මහත්මයාගේ කාලයේදී CTB එක අද ප්‍රවෘත්ති දකින්නකොට ප්‍රවාහන කටයුතු ගැන පෞද්ගලික බස් සමහ ගැන තරගොල්ල මේගොල්ලෝ කියනවා බයිලා. මට පුදුම තරහක් ඇති වෙනවා, පුදුම වේදනාවක් ඇති වෙනවා. මොන තරම් රෑ 9:30 චිත්‍රපට දර්ශනයේ බලලා බස් එක තිබ්බයි යන්නේ. බස් එක තිබුණානේ ගෙදර යන්න. මොන පාරද බස් එකක් තිබුණේ? ජනසතු ව්‍යාපාරයක්. දැන් මොකද්ද මේක උනේ? තාත්තලාගේ දේපොළ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් ජනසතු කෙරුවා. පුතාලා එංගලන්තයේ කැනඩාව ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඉගෙනගෙන මෙහාට ආවා. අපේ නැති වෙච්ච දේවල් අපිට ගන්න ඕනයි කියලා අරකට විරුද්ධ දේශපාලන පක්ෂයට සම්බන්ධ වුණා. මේක ගත්තා. එතකොට ලංකාවේ ප්‍රවාහන ඉතිහාසයේ ස්වර්ණමය යුගය අනිල් මුණුසිංහ යුගය. අයියේ මට පොඩ්ඩ. එතකොට චිත්‍රපටික මේ මේකේදී නිහාන් සිංහ යුගය. අනිවාර්යයෙන්. එකයි කතා දෙකක් නෑ එකට. මට කියන්න අයියේ දැන් අයියාගේ මතකයේ තිබ්බේ අපේ ප්‍රවාහන පද්ධතිය තිබ්බේ බේස් බස් තිබ්බා. එතකොට ඉසුසු තිබ්බා. අපේ මතකයට ඉසුසු තිබ්බා. ටොයෝටා වගේ ඒවා තිබ්බා. ඊට පස්සේ දැන් ඇවිල්ලා ලොරි බොඩියක් තියෙන්නේ අශෝක් ලේලන් කියලා ලොරි චැසියට ගහපු බස් බොඩියක් තියෙන්නේ. කොහෙටද මේ අපි ගිහිල්ලා තියෙන්නේ? එතකොට 48 නිදහස ගත්තටත් පස්සේ තිබ්බේ බෙන්ස් සහ ඩබල් ඩෙකර්. අද මිනිස්සු යනවා අර ලොරි බොඩියේ ගහලා. සේෆ්ටියක් නැහැ. ලෝකේ සේෆ්ටිය අතින් බැලුවොත් ওই වාහනේට නම්බර් 1 කිසිම සේෆ්ටියක් නැහැ. 0 0. මොකද්ද මේ උනේ අයි අපිට? ඕමල්පේ සෝභිත හමුදුරෝ BMIC එකේ රැස්වීමකදී කියනවා, මම දීර්ඝ වශයෙන් අනුශාසනාවක් කරන්නේ නැහැ, පොඩි කතාවක් කරනවා කියලා. පොඩි කතාවක් කියලා මම නතර වෙනවා කියලා. හමුදුරෝ කියනවා, සාක් රටවල නියෝජිතව සාකච්ඡා කරනවා,
තමන්ගේ රටවල් දියුණු වෙන්නේ තම අවුරුදු කීයකද කියලා. එතකොට ඒගොල්ලන්ට නිගමනයකට එන්න බෑ. ඉන්දියාවේ නියෝජිතයක් කියනවා අපි අදහන්නේ Hindu ආගම අපේ විශ්වාසය තමයි මහබ්‍රහ්මයා තමයි ලෝකේ මවලා තියෙන්නේ. තමුනාංශලා කැමති නම් අපි මහබ්‍රහ්මයාගෙන් අපොයින්ට්මන්ට් එකක් අරගෙන ගිහිල්ලා අපි හම්බෙලා මේ ප්‍රශ්නේ යොමු කරමු. ඒකමතිකව තීරණ වෙනවා. ඔක්කොම එකම දේ තමයි ඔක්කොම කරන්නේ. ඉතින් රටවල් වෙනස් වුණාට දෙවියනේ මම ඉන්දියාවේ නියෝජිතයා. ඉන්දියාව දියුණු වෙන්නේ අවුරුදු කීයකින්ද? මහබ්‍රහ්මයා කියනවා 25කින්. නියෝජිතය අඬනවා. ඊට පස්සේ හිනා වෙනවා. ඇයි නුඹ අඬන්නේ? මගේ වයස හැටියට ඒ සෞභාග්‍ය දකින්න මම තව අවුරුදු 25ක් ජීවත් වෙන්නේ නැහැ. ඒක නිසා මට දුක හිතෙලා මං ඇඬුවා දෙවියනේ. නුඹ සිනා වුණේ මන්ද? අපි නැති කාලෙක අපේ දනුඹුරු පුරන්ට හොඳ රටක් හම්බ වෙනවනේ. මට සතුටක් ඇති වෙලා මං සිනාසු. ආ හොඳයි. ඊළඟට පකිස්තාන් 35යි. අඬනවා හිනා වෙනවා. එකම ප්‍රශ්නේ එකම උත්තරේ. බංගලාදේශ් එකම ප්‍රශ්නේ අඬනවා හිනා වෙනවා. මාලදිවි නඩනවා හිනා වෙනවා. ඔක්කොම එක දැන් ඔක්කොම වෙලා අන්තිමට තමයි අපේ රාළහාමි එන්නේ. හරිද? දෙවියනේ මම ශ්‍රී ලංකා දීපේ නියෝජිතයා. ඒක බොහොම ගැඹීරව අභිමානවත්. ලංකාව දියුණු වෙන්නේ තම අවුරුදු කීයකින්ද දෙවියනේ? දැන් මෙතෙක් වෙලා නියෝජිතේනේ ඇඬුවේ මේ වෙලාවේ මහරජයා අඬනවා. හරි මේ වෙලාවේදී මහා බ්‍රහ්මයා අඬනවා. දැන් අපේ කනට පොඩ්ඩක් තද වෙනවනේ. ඔබ වහන්සේ අඬන්නේ මොකද? මම මහා බ්‍රහ්මයාට පොඩ්ඩක් ටෝන් එක වෙනස් කරනවා. නුඹලා නාරයෝ. උඹලගේ පරමාංශ අවුරුදු 120ක් විතරයි. මම එහෙම නෙමෙයි කල්පකණන් ජීවත් වෙනවා. මටවත් දකින්න හම්බ. දැන් ඔය කතාව ගොතපු එකක් නේ. නමුත් යථාර්ථයක් වෙලා තියෙනවා. ඔව්. එතකොට දැන් ඔය ගොතන එක ඔය වගේ කියුම් ගොතන එක නතර කරන්න දැන් ඉන්න කට්ටියට පුළුවන්ද? දැනුත් ඉතින් නෑ. දැන් ටාගට් එකක් දීලා තියෙනවා 2047 දීලා තියෙනවා දීලා තියෙනවා දීලා තියෙනවා 2047 වෙනවයි. ඔව් ඉතින් මෙහෙමනේ ඩීඑස් සරණායක මැතිතුමා අගමැති තත්ත්වයට පත්වල තනතුරට පත්වල ඉස්සෙල්ලාම කරපු දේශපාලන කතාවේදී එතුමා භාවිච්ච කරනවා මං අලුත් ශ්‍රී ලංකාව ගොඩනගනවා කියලා. ඊට පස්සේ ලොක්කෝ ඔය වචන නැවත කියපු වාර කීයක් තියෙනවද කියලා ගණන් බලන්න. දැන් මේක වෙලා තියෙන්නේ මේකයි මල්ලේ. දේශපාලනය කරත් මොන දේ කරත් මිනිස්සුන්ට තියෙන පුරුදු. ඔය පුරුදු හරි දේවල් වුණොත් හොඳයි, වැරදි දේවල් වුණොත් සමස්ත ජනතාවම ඉවරයි. මම දකින්නේ එහෙමයි. මම ටිකක් බක්කරව ඔයාට කතා කරන්නේ හිතාගන්නත් එක්කම. එතකොට දැන් පුරුද්දට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? හැබිට්. HABIT නේ හැබිට්. ඒක උගතෙක් කියනවා ඔය චක්‍ර කපන්න. දැන් හැබිට්. දැන් කපන්නේ A අකුරු. දැන් බිට්. දැන් කපන්නේ B අකුරු. දැන් ඉට්. දැන් කපන්නේ T අකුරු. දැන් ඉතුරු මොකද්ද? I. ප්‍රශ්න තියෙන්නේ එතන. මම අස්මිමානේ මමංකාරය තණ්හාව. තණ්හාවෙන් බරිත බලලෝභකමෙන් දරිත කිසිම කෙනෙකුට පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳය හැකි නොහැක. එතනයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතකොට මම හැදෙන්නේ නැතුව මම දුරදිග කල්පනා කරන්නේ නැතුව මම පොදුවේ සිතන්න නැතුව මගේ පවුලේ දියුණුව මට ඇති කරගන්න බෑ. මේවා සම්මත න්‍යායන්. ඉතින් ඒක නිසා මම වැරද්දක් කරනවා ඔයා දකිනවා. මම කොහොමද බණ කියන්නේ? මම කොහොමද ඔයාලට උපදෙස් දෙන්නේ? මෙතනයි බරක් තියෙන්නේ. එතකොට ඔක්කොටම විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඔක්කොටම ආචාර්ය මහාචාර්ය වෙන්න බෑ. නමුත් ඕස්ට්‍රේලියාව ඔබ හොඳටම ඉන්න රටක් නේ. මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා, අපේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මමත් හත් අට පාරක් ගිහිල්ලා තියෙනවනේ. කොච්චර ලස්සනට යන රටක්ද? ඇයි? හැබැයි උගත කවුද, නුගත කවුද කියලා හොයාගන්න පුළුවන්ද? සුපර් මෝල් එකකට ගිහිල්ලා. සුපර් මාකට් එකකට ගිහිල්ලා බෑ. ඔක්කොම මහත්තුරු ඉතල හිටලා කලාතුරකින් ඔය බේබදුමණියක මොනවා හරි චූටි වැරද්දක් කරොත් බෙසා නැත්තම් වෙන රටකින් ගිය මිනිහෙක් එතන වැරද්දක් කරොත් බෙසා මේකක් නැහැ. නමුත් අර මූලික දේ කරා. මොකද්ද හේතුව? මේ කතා කරන මට පෙරපාසල් නැහැ. මට ළමා කාලයක් තිබ්බා. එතකොට පුංචි කාලේ ඉඳලා අවුරුදු 5 වෙනකන් අපි ගෙදර අපි සෙල්ලම් කරන බෝලේ හදාගත්තේ අපි.
අපේ සරුංගලේ අපි හැදුවේ අපේ වෙසක් කූඩුව අපි හැදුවේ දැන් අපච්චිලා ගෙනත් දෙන ඔක්කොම කඩෙන් කොහොමද ඔය කුසලතාවයේ දැනුම දියුණු කරගන්නේ කොහොමද දරුවන්ගේ එතකොට ආකල්ප සංවර්ධනේ ආකල්ප කියන්නේ ආකල්ප මත තමයි සාරධර්ම ගොඩනගන්නේ මම එක උදාහරණයක් කියන්නම් මල්ලිට අපි හැදිච්ච ආකාරය තාතා රජේ සේවකෙක් වැඩ ඇරලා ගෙදරෙනවා මූණකට හොද ගන්නවා තේ එකක් බොනවා සුදු සරමක් සුදු කමිසයක් අඳගෙන ලෑස්ති වුණා මටත් කියන ඔය ළමයාත් ලෑස්ති වෙන කොහෙද යන්නේ මොනවද කියන එක දන්නේ නැහැ හැබැයි චුට්ටක් වෙලා යනකොට දන්නවා ගමේ පන්සලට යන්නේ පයින් ඇවිදින්නේ තාත්තා මෙහෙම ඉඳගෙන ඉන්නවා පොඩි හාමුදුරු ඉස්සර අසුංගත කරගෙන ඉන්නවා මම බිම ඉඳගෙන ඉන්නවා බංකුවේ තාත්තා ඉන්නේ මම ඉන්නේ බිම හරි හරියට ඉඳගන්නේ නැහැ ඉඳගන්න කිව්වත් ඉඳගන්නේ නැහැ එහෙම පරිපඩි බැක්රූම් එකක් තිබ්බා එතකොට දැන් මම ඒ දෙන්න කතා කරන දේ අහගෙන ඉන්නවා ටිකක් වෙලා යනකොට පොඩි හාමුදුරු නැගිටිනවා තාත්තා නැගිටිනවා තාත්තා නැගිටිනකොට මම නැගිටිනවා හැරිලා බලපුවාම නායක හාමුදුරුව වඩිනවා පන්සලට එතකොට වැඩිහිටියෙක් කෙනෙකුට නැගිටිනු නැහැ කියලා මට බන කිව්වද නෑ ඉගැන්වේ නෑ ඉගෙන ගන්න හැටි ඉගැන්වුවා අදත් දැන් ඔය ලර්න් ටු ලර්න් කියලා ඉංග්‍රීසියෙන් තියන්නේ ඒකයි හැබැයි පැවරුම් තියෙනවා ඒවා හරියට කියලා ජීවිතේ විෂය ධාරාව හරියට තියෙනවා විෂය දැනුම දෙනවා ජීවිත දැනුම බිඳුවයි දැන් ඕලෙවල් වල විභාගය වෙරලා කොල්ල ගහනවනේ හත් අට දෙනා වට වෙලානේ ගා ගුරුවරයාට ගහනවනේ දඩකට වූට් වෙන්නේ අපේ කාලේ ඒවා තිබුණාද නෑ කොහොමද මේක වෙන්නේ එහෙමනම් අස්සකරත්තේ දක්කන මිනිස්සුන්ගේ කසේ වැරද්දක් තියෙනවා කසේ වැරද්දක් අස්සකරත්තේ දක්කන්නේ මොකුන්දයි දැන් මේ නෑ අස්සෝ බඳලා හිටියට දක්කන මිනිහා අස්සෙ නෙමෙයිනේ මොකෙද දැන් මේ අස්සෝ අපි දැන් ඉන්න අස්ස දකින්නේ මොකෙද මේ දක්කන දැන් ඉස්සර අස්සය ලස්සනට දක්කගෙන ගියානේ මල්ලි දැන් ඕකට උත්තරේ මිනිස්සු දන්නවා අපි ඕක පොණු පොණක් කියන්න ඕනේ නෑ අපි බොහොම නුදුරු අනාගතයට කారణ බාර දීලා අපි නියඬ වෙමු. දෙයක් කතා කරමු ඒක. ඔව් මම කිව්වයි දැන් අයියා දැන් කිව්වර 77ට පෙර සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ සභා ගාණ්ඩුවක් ආවා කියලා ඒක එහෙම ගිහිල්ලා 77න් පස්සේ නෙමෙයිද මේ වියස නෑ මොකද එතන පොඩි ප්‍රශ්නයක් වුණා එතනදී හාල් පොල්ල වැටුණා මිනිස්සුන්ට ප්‍රශ්න නෑ අර පාංශු ගෝලෙට සුදුරේදී ඒව ගැන කතා කරලා කිව්ව මොනවාට හැබැයි අනිත් මිනිස්සු කතා කරන්නේ නෑ රේල් පාරායිනේ මඤ්ඤොක්ක ඉහිටෙව්වා කෙහෙල් පැලේ ඉඳෙව්වා ඒ වෙලාවේ එක පරිත්‍යාගය මල්ලි ජීවිතය කියන්නේ රිලේ රේස් එකක් ඔය කඩින් කඩ. එතකොට ඔයාගේ තාත්තා දුවගෙන ඇවිල්ලා ඔයාට බැටන් එක දෙනවා. ඔයා ඔයාගේ දරුවට දෙනවා එයාගේ දරුවට දෙනවා. එතකොට හතරවෙනියා තමයි දිනුම් කණුවට යන්නේ. හැබැයි තුන් දෙනෙකුගේ පරිත්‍යාග උඩ. ඒ පරිත්‍යාග කරන්න වර්තමානයේ ඉන්නේ නැහැ ලෑස්ති නැහැ. දැන් අපේ දේ කුරුණුත් ඇති. අනිත් එක්කනට හෙන ගහලා ගියට කවන්නේ. හරිද? එතකොට කොස්සර ටික තම්බ ගන්න කියන අම්මලා ඉන්න කාලේට කොයි මිනිහද රූපණිය නාලිකාම කැමරා අරන් ගිහිල්ලා ඒක පෙන්නපුවාම අර සද්ගුණවත් මිනිස්සු ටිකක් ගිහිල්ලා අර මිනිස්සුන්ට මොන මොනව හරි දෙනවා ඒකද වෙන්න ඕනේ ඒකද වෙන්න ඕනේ මහජනයා නෙමෙයි මහජනයා රජාක් විසින් දරගන්න ඕන ඔය හැම එකටම පත් කරලා තියෙනවා මෙතන වෙලා තියෙන්නේ උඩ වරදිනකොට මේක දෝවන වෙනවා මෙහෙම මෙහාට එනවා අයිය අර අපි කලාකරුවෝ හැටියට අපිත් යම් කිසි දෙයක් කියන්න ඕනේ නේද මේකට ඒ කියන්නේ අයියවක් කියන්න ඕනේ අයියා දේශපාලන සම්බන්ධුන්නේ නැහැනේ අපි කඩේ ගියේ මිනිස්සු හැටියට මං ආන්නේ කලාකරුවා දේශපාලනට සම්බන්ධ වීම ගැන මොකද කියන්නේ මුන්නේ මම නම් කියන්නේ කලාකරුවෙකුට දේශපාලන දර්ශනයක් දැනුමක් තියෙන්න ඕන. එතකොට නමුත් කලාකරුවෝ පාර්ලිමේන්තුවටත් ගිහිල්ලා තියෙනවා අපේ. නමුත් ඒගොල්ලෝ ඒක දැනගෙන ගියාද නොදැන ගියාද මොනවද කියලා මං ඒ ගැන කියන්න බෑ. ඒගොල්ලෝ අපේ ඔක්කොම හිතවත් අයනේ. ඒ ගැන මං විචේක කරන්න කැමති නෑ. නමුත් මම මගේ පෞද්ගලික මතේ කලාකරුවෝ දේශපාලනය නොකළ යුතුයි. දේශපාලනයක් තිබිය යුතුයි. ක්‍රියාකාරී දේශපාලන මට තියෙන ප්‍රශ්නේ මේකයි ආත්ම වංචනික දේශපාලනකාරයෙකුට කොහොමද නිර්ව්‍යාජ කලාකරුවෙක් ගිහිල්ලා පවන්සලන්නේ ඔතින් අයියේ මටත් ඇඟිලි දික් කරන්න පුළුවන් මොකද ඔතින් වා කරානම් දැන් ඔයාක තේරුම් අරන් ඉන්නවනේ ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැනේ ඒක ප්‍රශ්නයක් නැහැනේ අඟුලිමාල මිනිමරුවයි කියලා කියන්නේ නැහැනේ අපි දැන් අඟුලිමාල පිරිතනේ කියන්නේ දරූපතකද මට තාම කියනවනේ මේ භවන් සරුවා කියලා තාම කියනවනේ කට්ටිය ඒ ඔය කේම කියනවා මොකද මෙතන තියෙනවානේ දෙගොල්ලෝ කඩු අරගෙන වැඩ කරන්නේ ඔයත් නිකන් හිටියේ නෑනේ දිගට හරහාට ඇරලා දැම්මනේ ඉතින් ඒක නිසා ඔයා සුදා විතරක් නෙමෙයි ඔයාගේ කළුත් තියෙනවනේ ඉතින් ඒවා සමහරුන්ට දිරවන්නේ නෑ එතකොට කතාන්න මට ප්‍රශ්නයක් නෑනේ ඔයත් එක්ක මොකද ඔයා ඔයාගේ ඔයා විසිකරන තොප්පි අපි දාගන්නේ නෑ
ඒක අපිට වැඩක් නැහැ. අපි ආර තෝරලා බේරලා තමයි. අයියේ මහ ජනතාවට විශේෂයෙන්ම වැඩි හිටි පරම් කියන මේ මේ මොහොතේ දරුව බිහි කරපු ඒ දරුවන්ගේ දෙමව්පියන්ට මොකද්ද කියන්න තියෙන්නේ? දරුවන්ගේ අනාගතයේ උදෙසා කොහොමද තීන්දුව తీරන ගත යුත්තේ? නෑ ඒක තමයි දැන් මෙතනදී නම් වෙලා තියෙන්නේ. දැන් අපේ ගෙවල් වලදී අපේ අම්මලා පුංචි කාලේදී අපිට නීති රීති වගේක් දාලා තිබ්බා. කොහේ ගියත් හැන්දෑව 6ට ඉස්සෙල්ලා කරවල වට ඉස්සෙල්ලා ගෙදරින්ට උන. එක. කවදාකවත් වෙන ගෙදරක නතර වෙන්න දෙන්නේ නැහැ. නෑදෑ ගෙදරකවත් නතර වෙන්නේ නැහැ. ළමයා තනි වුණාම තමයි ඒක වෙන්නේ. එතකොට මේ පහුගිය කාලයේදී ඒකට දොසක් කියන්න බෑ පාලකයන්ටත් කොරෝනා අර්බුදය ආවනේ. ඒ කොරෝනා අර්බුදය ආවට පස්සේ ආර්ථික අර්බුදෙකුත් ඇවිල්ලා නොඑක් ප්‍රශ්නයක් ඇවිල්ලා මේ ඔන්ලයින් ක්‍රමයක් කියන්නේ එතන. ඔන්ලයින් ක්‍රමයක් ගියා. එන්නේ එතෙන්දී සමහර ළමයින්ට සිග්නල් නැහැ ගස් වල නැගලා පල්පත්තර මේ ගස් උඩ තියෙනේ වැනගලා කඳු උඩ වලට ගිහිල්ලා බල්ලා දුෂ්කර. සමහර ළමයින්ට හම්බුන්නේ නැහැ. එතකොට මේ යකාගේ කම්මලක් වගේ තියෙන මේකට මෙහෙම කළා මෙහෙම කළා අයින්කොට මොන මොන දේවල් එනවද? එතකොට තාත්තා අම්මා බලන් ඉන්නවද මෙතන? නැහැ. ප්‍රශ්න තියෙන්නේ මෙහෙමයි. අධ්‍යාපන ක්‍රමේ සහ වැඩිහිටියන්ගේ තියෙන්න ඕන දරු પરම්පරාව පුර මෙන්න මේ වගේ සිටවිල්ල. මොකද්ද? ජීවන චක්‍රයක් තියෙනවා මල්ලි. ඒ ජීවන චක්‍රය දැන් ඔයා හිත ඇතුලෙන් රවුමක් අඳ ගන්න. හිත ඇතුලෙන් රවුමක් අඳ ගන්න. දැන් ওই රවුම තුලට 1 සිට 12 දක්වා ඔරලෝසුක මූණත වගේ ඉලක්කම් ටික දාන්න. දැන් 12 ඉලක්කම උඩින් ඔයා ලියා ගන්න ඕන යහපත් දැක්ම. 12යි 3යි 4 ලියා ගන්න ඕන යහපත් ආකල්ප ඇටිටියුඩ්ස්. 3යි 6යි 4 ලියා ගන්න ඕන සාර ධර්ම. 6 ඉලක්කම යටින් ලියා ගන්න ඕන යහපත් විනිශ්චය. 9 ඉලක්කම ළඟින් එන්න ඕන විනය. මැද චරණය නැත්තං හැසිරීම. ඔන්න චක්‍රය. එතකොට මං කිසල කිව්වා ආකල්ප මත තමයි සාර ධර්ම ගොඩ නැගෙන්නේ. ඒ සාර ධර්ම වලින් පිරිච්ච කෙනාට තමයි මේක හරි වැරදි. පව්, පින්, කළ යුතු, නොකළ යුතු, උසස් දේ, පාප දේ. ඔන්න ඔතෙන් ළමයා ගේන්න ඕන. අද දෙමව්පියන්ටත් ගුරුන්ටත් ඒ දේ බැරි වෙලා තියෙනවා. ඒ නිසා විනය පිරිහිලා තියෙනවා. එතකොටද අපි පුංචි කාලේදී අපිට ඒක තේරුණා. අපි දන්නවා මේක කළොත් අපිට ගුටි කන්න වෙනවා, අපිට බැලුම් අහන්න වෙනවා, අපිට දඬුවම් විඳින්න වෙනවා කියලා. දැන් මගේ තාත්තා, අපේ තාත්තා මං ඒක කරපු එකක් ඔය නාලිකාව කරපු එකක් වෙනම YouTube එකේ යනවා. නමුත් මේකෙත් යනවට මං කැමති. ධර්මාලෝක විද්‍යාලය ඉගෙන ගන්න කාලේදී අපි විවේක කාලේදී යනවා හෝටලයට තේ බොන්න මොන හරි කන්න. අපිට වඩා ලොකු අයියලා හොරෙන් සිගරට් බොනවා අල්මාරි වලට මූණු වෙනවා. අපි ගියාම පොඩි අය පොඩි අය එයි මේ වරින් බීපක් බීව නැත්තම් ගහනවා අයියලානේ. ඉතින් සමහර ළමයි අර ගන්නවා, සමහර ළමයි බොනවා. මමත් බයට ගත්තා. අර බීවේ නෑ මං. එතකොට සුනිල් නෙමෙයි තව මල්ලි කෙනෙක් ඉන්නේ, මල්ලි ළඟදී නැති වුණා නිමල් රංජිත්. එයා ආව කඩේට. එනකොට මගේ අතේ සිගරට්. ආ පොඩි අය සිගරට් බොනවා නේද? එයා අම්මට ඒක කිව්වා. අම්මා ඉහළ උසාවියට දැම්මා තාත්තට. ඔව් සුප්‍රීම කෝට්ටේ. ඔයා විශ්වාස කරන්න මල්ලියා පෙදාත කවදාවත් අපිට ගහලා නැහැ. කවදාවත් බැලලා නැහැ. හැබැයි අවවාද කරනවා, අනුශාසනා කරනවා, එක දඬුවමක් දෙනවා. මොකද්ද දඬුවම? තාත්තා ඉඳන් ඉන්නේ අධ්‍යාපනයට දානවා. 6ට 6යි 8යි 4 එක පොතක් බලනවා, එහෙම නැත්නම් පත්‍රයක් කියවනවා. හරියට 8ට කෑම කනවා. ඒ වෙලාවේ තමයි නඩු අහන්නේ. මට කතා කළා. ඔලා මෑ සිගරට් බිව්වද? ඔව් කිව්වෙත් නැහැ, නෑ කිව්වෙත් නැහැ. තුන් පාරක් අහනවා. යනවා අඳයටට. ඉතින් අඳයටට යන්න වෙයි කියලා හිතන දවස් තියෙනවනේ. අතු ගාලා පදුරක් කොට්ටක් එහෙම දානවා. මොකද දැන් ඔය පුළුවන් කට්ටිය රිමාන්ඩ් එකට ගියාපුවාම ඉන්නේ. ඉතින් අපෙන් තමයි ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඒක බොහොම සුපෝගභෝගී විදිහට කරන රාලා මිලා. ඉතින් හරියට පය භාගකින් එනවා එළියට. ආයි තුම්පරයක් අහනවා, බිව්වද බිව්වද? මල්ලි නෝ කතා නෝසිනා ආපව ඇදයට. පැයක් ඉවරයි. ආයි පැය භාගය කර එන්න කියනවා, ආපව තුම්පරක් අහනවා, ආපව රද්ද නැහැ. ඇතුලේ තාත්තා පත්තරේ බලලා ඉවරයි. උත්තර දෙන්නේ නැත්තේ? දැන් බිව්වේ නැහැනේ. බිව්වේ නැහැ. ඔව්. බිව්වේ නැහැ කියලා කිව්වෙත් නැහැ, බිව්වා කියලා කිව්වෙත් නැහැ. කටේ තිබුණ කිව්වෙත් නැහැ. ඒක අර තාත්තට තියෙන මම ගෞරව සම්පයුක්ත බය වෙන්න ඇති. බය වෙන්න ඇති. ඒක බොහොම ටිකක් පොඩි ටිකක් දුරස්ත භාවයක් තිබ්බා.
ඇතුළතින් තාත්තල අපිට ආදරේ වුණාට අපිත් කීකර වුණාට පොඩි අද වගේ මේ නිකම් මේ පොර කියලා කියන්නේ නැහනේ අපි නේද එතකොට පෑ දෙක ඉවරයි එනවා එළියට තාත්තා ඇඳෙන්න කිටනෝ ඕම ඉද ගන්නෝ ඉද ගන්න නැහැ තාත්තා කියන්නේ බල කරනවා ඉද ගන්නෝ මෙච්චරයි කිව්වේ ඔයාලා මෙයාගෙන් කවුරු හරි ඇහුවොත් කොහෙද ගියේ කියලා එහා අපු එක්කෙනාට කියන්න පුළුවන් තැනකට යනවා මොනවද එහෙදි කළේ කියලා ඇහුවොත් එයා අපු එක්කෙනාට කියන්න පුළුවන් දෙයක් කරනවා මොනවද එහෙදි කතා කරේ කියලා ඇහුවොත් එයා අපු එක්කෙනාට කියන්න පුළුවන් දෙයක් කතා කරනවා දැන් යනවා ඔච්චරයි මං ඉන්නේ ගල්තුළු වල දැන් ඔය නායකත්වයේ ඔය පාලක අරගල මේගල ගාවත් කොහෙද කියලා ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද මොනවද කරේ කියලා ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද මොනවද බෑ නායකත්වය කියන එකේ නායකත්වය කියන එකේ තියෙන ක්වලිටිස් ගණනාව අයි අපේ රට ඉස්සරහට ගෙනියන්න නායකත්වය පේන්නේ නැද්ද අයියට අම්ම හදවතටම කවහන්නේ පේනවා නැත්තේ නැහැ පේනවා නමුත් ඒකට හරියට උත්තර දෙන්න කැමති නෑ දැන් ෂැඩෝ අපිට පේනවා ෂැඩෝ එකක් ඒක පේනවා හැබැයි කට්ටිය එකතු වෙලා ගහයි ඒ එන නායකත්වයට එන්න දෙන්නේ නැහැ මොකද එකපාරට කුරුල්ල එකතු වෙනවනේ එන්න දෙන්න නම් මිනිස්සුන්ට මොකද්ද කියන්නේ උන් ගහන්න හැදුවට මිනිස්සු සන්නද්ද නම් මිනිස්සු දැනුමින් සන්නද්ද නම් උන්ට ගැහුවට වැඩක් වෙන්නේ නැහැ ඇයි අපේ මිනිස්සුන්ට කියන්න ඕනේ මන් දන්නේ මම දේශපාලන විද්‍යාව දන්න කෙනෙක් නෙමෙයි හැබැයි මං අර මොකද්ද පොතක් කිව්වා පදාචාරය කරන කාලේදී වරක් රූසෝ කියන බුද්ධිමතා පඬිවරයා කියලා තියෙනවා පදාතන්ත්‍රවාදයේ වනාහි මෝඩයන්ගේ ආණ්ඩුක්‍රමයක් කියලා. එතකොට දැන් මේ රටේ දැන් ඔය දැන් මේ Facebook එක YouTube එක ඔන්ලයින් අරෝ මේවා සමස්ත ජනතාවම බලනවාද? නැහැ. මොකෝ දෙයක් නැහැ තුන් වෙලා කන්න බැරි කට්ටියක් ඉන්නවා. එතකොට ඒ මිනිස්සුන්ගේ මෝඩකම, ඒ මිනිස්සුන්ගේ නූගත්කම පාවිච්චි කරන කපටින් ඉන්නවා තේරුම් අරගෙන. ගිහිල්ලා මෙහෙම පිදීනිය දීපු ගමන්ම මේ අමු හොර මේ හොරු රංචුව අපතර මිනිස්සුන්ට පේන්නේ දෙයියෝ වගේ. ඒගොල්ලෝ ඉන්නකම් මේ වැඩේ කරන්න බෑ. මම CTB ඉන්න කාලේදී සේරම් කියලා ජෙනරල් මැනේජර් කෙනෙක් හිටියා. මම ඒ කාලේ ගමනාගමන පුවත් කියලා පත්තරයක් මායි තරංගම ප්‍රේමදාසයි වැඩ කරා. මට තිබුණ ඉන්ටර්වියු එකක් කරන්න එයාගේ. මං ඇහුවා සර් ඔබතුමා ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් එකට ගිහිල්ලා ගෙනාපු අත්දැකීමෙන් මොනවද කියන්න පුළුවන් කියලා. කොහොමද CTB එක දියුණු කරන්න කියලා. මාපට ඇඟිලි අස්සන තියෙන තාක්කල් චක්‍රලේඛනයක් දැන්වීමක් කියවන්න බැරි මිනිස් ඉන්න තාක්කල් මේක දියුණු කරන්න බෑ කියලා. ඒකට එතනින් පස්සේ තමයි අනුමුණුසේක මහත්මයාගේ කාලේදී ඕ ලෙවල් විභාගයටවත් පාස් වෙන්න ඕනේ නැහැ. එතෙන්ට ආපු මිනිස් තමයි ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා වශයෙන් ගත්තේ. මම ශාලිකා ශාලාවට පත් කරේ හෝල් එක බලාගෙන ඉන්න නෙමෙයි. මගුල් ගෙවල් කරන්න ඇති බලාගෙන ඉන්න නෙමෙයි. ඒකත් එක අංගයක් තමයි. නමුත් මට තිබුණේ සෙමිනාස් කරන්න ඔක්කොම දැනුවත් කරන්න ප්‍රෝග්‍රෑම් කරන්න තියෙනවා. අයියා හිටපු එදා ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලෙ නේද එතකොට තියෙන්නේ. ඔව්. ඒ මණ්ඩලෙ අදත් තියෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලෙ. එදා හිටපු ඒ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයිද අද ඉන්නේ. අද ප්‍රයිවට් බස් එක යන ඒ වේගෙම ඒ රේස් එකම යනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලෙ. ඔව්. නමුත් දැන් දෙකේම දියුණුවක් නැහැනේ. ඒක තමයි. මොකද තරංගනේ? ඔව්. තරංගනේ දැන් දෙගොල්ල දැන් මහජනය ප්‍රවාහන සේවයක් එන්නේ මහජනයාගේ පාසුව සඳහානේ මේ මොඩියු දෙන්නගේ රේසකට නෙමෙයිනේ අපි අර අයියා කියපු දේ හරි වැදගත් අර මේවා බලන ක්‍රවුඩ් එක අඩුයි හැබැයි අපි එහෙම කියලා මේක නෑ මේක නරක නෑ මේකේ මතයක් ගොඩනගන්න බෑ මොකද මේක බලන ක්‍රවුඩ් එකට තියෙන යුතුකමක් නොබලන ක්‍රවුඩ් එක දැනුවත් කරන්න ඕ නැත්තම් වෙන්නේ අර කිව්වා වගේ නැවතත් අර සුපුරුදු ලෙස උඹලාගේ ළඟට කක්කුස්සි පෝච්චි අරන්ගේ ටකරන් කෑල් අරන්ගේ අරක්කු බාගේ දෙයි උඹලා අරක්කු බොයි හැබැයි උඹලා විනාශ කරන්නේ උඹලගේ දරුවගේ අනාගතයයි නේද ඒක තමයි ටිකක් අමාරුයි නමුත් මේකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේකයි දැන් අපි දන්නවනේ ධනවාදී පැත්තක් දන්නවා සමාජවාදී විප්ලවකාරී දේශපාලන පක්ෂ තියෙනවනේ තුන් වේල කන්න නැති දරිද්‍රතාවයෙන් ඉන්න මිනිස්සු
ඒ පන්තිය ගැන කතා කරන මිනිස්සුන්ට අත උස්සන්න නැතුව අර සූරා කන එවුන්ට ඡන්දේ දෙන නුගත් පිරිසක් ඉන්න රටක් මල්ලි මේක. මට හරි දුක හිතෙනවා. අපි නම් දැන් ජීව මම නම් ජීවත් වෙලා ඉවරයි. අපි දැන් මේ සදා සමයේ ගත කරන්නේ. නමුත් හෙට උපදින දරුවට රටක් තියෙනවා. කඩාගෙන වැටීමක්. අද මං හිතන්නේ අපි තරුණ කාලයේදී අපි නාට්‍ය කරුවා, චිත්‍රපටි කරා, මේ පහුගිය කාලවල ටෙලි නාට්‍යත් කරා, කොහොම කරන්න පුළුවන් වාතාවරණයක් තිබ්බා. මොකද්ද මේ නස්පත්තිය මම දකිනවා 77න් මෙහා පැත්තේ විවෘතාර්ථිකය ප්‍රශ්නයක් කියලා. ඒ විවෘතාර්ථිකය හොඳ නැහැයි කියලා මං කියන්නේ නැහැ. හැබැයි ජාතික ප්‍රතිපත්ති නැති රටකට ඒක ව්‍යසනයක්. දොරවල් කන්න දැන් අපි ගම්මුකෝ බහුතර මිනිසුන් අපි ගම්මුකෝ අපේ පැත්තේ මේ සිංහල බෞද්ධ කියලා ගම්මුකෝ. අනවශ්‍ය සංස්කෘතික ලක්ෂණ මේ සිංහල බෞද්ධ ඇතුළට මෙහෙම රිංගුවා. මෙහෙම රිංගනකොට තෙරපීමක් ඇති වෙනවා. ඒ තෙරපීමෙන් කොපුවක් එනවා එළියට. සිංහලකම යනවා, බෞද්ධකම යනවා, සාර ධර්මකම යනවා, අර්ථක වැනත ගන්නවා. අද අපි ඉන්නේ විද්‍යාත්මක තාක්ෂණික ශිෂ්ටාචාරය. ඉතුරු වෙන්නේ මොකද්ද? එතකොට සාර ධර්ම, බෞද්ධකම, සිංහලකම ගියන් පස්සේ ප්‍රොඩක් නිතර මොකද? ඊට පස්සේ එයා රූපඩයක්. එයාව පාවිච්චි කරන්න පුළුවන් ඕන විදිහට. ඊට පස්සේ යට ඇති වෙනවා තණ්හාව, අවශ්‍යතාවය නෙමෙයි ආශාව. දැන් අර්ග කියන මේ වර්ෂකෙන් බැදපම් මේ පිටි ටික බීපම් මේකෙන් කරපම් මෙතනින් ගේ හදපම් මේකෙන් නෑ ගනි මේක මේකෙන්ට ඵලයක් මේ ට්‍රිප් එක මේකෙන් ඵලයක් මේක ඔක්කොම කියනවානේ මේක ටියුන් අප් කරනවා. එතන මේක උදේ හිට හැන්දෑව වෙනකන් කියනකොට හිට්ලර් කියනවානේ බොරුව වුණත් නිතරම කියනකොට ඇත්තක් වෙනවා කියලා. ඉතින් වෙළඳ ව්‍යාපාරිකයන්ට ඒ දේ කරන්න වෙනවා. මමත් වෙළඳ ව්‍යාපාර දැන්නේ වල පෙනී හිටිනවා. අපිට ඒක නොකර බැරි තත්යක් තියෙන නිසා නැත්තම් නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් අර මොලේ වෙනස් කරනවා හදනවා. දැන් අද අපි ටෙලිෆෝන් එක කම්පියුටර් එක මේක එක අන්තිම ඉහළ බහණ්ඩනේ. අද දියුණු වෙන ලෝකෙත් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ ඒක නැතුව. නමුත් අපි ඒකේ වහලුම් වෙන්න බෑ. දැන් ඉස්සර අපි එම නෙමෙයිනේ අහවල් ගාල්ලේ උණු වතුරට යන්න ඕන. ඉතින් අපි දන්න පාරවලින් ගෙන නොදන්න එක්ක නෑ අහගන්න ගිය. දැන් එහෙම නෙමෙයිනේ Google එක ගහුවා මේව දාගත්තම බල බලයි ලෝනෝ. අරයා කියනවා මෙහෙන් හැරෙන්න මෙහෙන් හැරෙන්න බලාගෙන ගියාම අපි දන්න පාර ඊට වඩා හොඳයි. මොකද ඒක සැටලයිට් එකකින් කියවන එක හැමතිස්සෙම හරි නෑ. අපිට අත්දැකීම් තියෙනවා. පස්සේ මම කියනවා මම යනක මම දන්නවා යන උන්න තැනට ඕක ඔෆ් කරන්න. මම එකයි යන්නම්. ඔයා එළවන්න. ඉතින් එහෙම බුද්ධියක් ඇති කරගන්න ඕන. ඉතින් ඒක නිසා මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන අපි බුද්ධිය බුද්ධිමතා ගැන කතා කරනවා, ප්‍රඥාවන්තයෝ ගැන කතා කරන්නේ. මං හිතනවා ප්‍රඥාවන්තයෝ මදි. හේතුව මේකයි. බුද්ධිමතා තමාගේ වැඩ ටික හරියටම කරනවා. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒ પરම්පරා 10කට 15කට අවශ්‍ය කරන දේවල් කරන බුද්ධිය ඒගොල්ලන්ට තියෙනවා. නමුත් ප්‍රඥාවන්තයා ඇවිල්ලා තමන්ගේ වැඩත් කරනවා, අනුන්ගේ වැඩත් කරනවා. බුදුහාමුදුරුවෝ මිනිස්සු හතරක් වෙන් කළා පෙන්නනවා. තමන්ට වැඩ කරනවා කට්ටියක් ඉන්නවා, අනුන්ට මුකුත් කරන්නේ නැහැ. සමහර ඉන්නවා අනුන්ට කරනවා තමන්ට කරන්නේ. තව කට්ටියක් ඉන්නවා තමන්ට කරන්නේත් නැහැ අනුන්ට කරන්නේත් නැහැ. තව කට්ටියක් ඉන්නවා තමන්ටත් කරනවා අනුන්ට කරනවා. අපි කොයි කොටසදී? දැන් අපි එහෙම තමයි. දැන් අපි ඔයයි මමයි අපි උනේ. අපි අපේ වාට ඕන වැඩේ වා කරනවා, මට ඕන වැඩේ කරනවා. හැබැයි අපි හැමතිස්සෙම අනිත් එක්ක ගැන හිතනවා. අපි හැමිට වෙන ගැන ප්‍රශ්නේ මල්ලි මෙහෙමයි. නයාව පාලනය කරන්න බෑ නයාගේ බදෙන් අල්ලගෙන. එතකොට ඌට වෙලා ගන්නත් පුළුවන්, ආපහු ඇරලා දෂ්ට කරන්න පුළුවන්. ඔළුවෙන් අල්ල ගන්න ඕන. ඔළුවෙන් අල්ලගෙන පාලනය කරන්න පුළුවන් අයව. ආගමත් වැරදි තැනින් අල්ලගෙන තියෙනවා, දේශපාලනෙත් වැරදි තැනින් අල්ලගෙන තියෙනවා මිනිස්සු. ඒක නිසා දෂ්ට කරනවා දැනෙන්නෙත් නැහැ කට්ටියට. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද, කලේ දේ කියන කල චින්තනයක් නැහැ. මේක දැන් ආකල්පමය වෙනසක්, විප්ලවයක් මේ රටට අවශ්‍යයි. කවුද ගේන්නේ ලකෝවා? ඉස්සර ආකල්ප නැහැ කෝ කියන්නේ less හැම එකක්ම lost. ඒක තමයි. ඉතින් ඕක දැන් මේවා කතා කරන්න පුළුවන්. මේවා ඉතින් හැමදේම කතා කරපුවම මේ ඉන්න ටිකවත් ඉන්න හම්බෙන්නේ දන්නේ දැන් මේකයි. ඇයි අපි මුන්ට බය වෙන්න ඕනද? නෑ ඉතින් බය නෑ. ඉතින් ඔයා මන්නම් වාට තියෙනවා ලොකු හයියක් මට තියෙනවා. මට නැත්තේ නෑ. මට පිළිකුලක් තියෙනවා. මට පිළිකුලක් මන්න එකෙකුටත් මිනිසුන්ට මම හැම වෙලාවෙම කියන්නේ නුඹලා බය වෙන්න අවශ්‍ය නැහැ.
නුඹලා ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක උඹලගේ බලය තමයි කතිරය. හැබැයි ඒක පාවිච්චි කරන මොලයක් උඹලට තියෙනවද කියලා. හැබැයි මම අවසාන වශයෙන් අර බ්‍රහ්මයාගේ කතාව වගේ තව එකක් කියලා අපි හතර කරමු. මම කෙටි කතාවක් කියුවා අලුත් නවක කෙනෙක් මං තරුණ කාලේ ද අවුරුදු 20 ගානේ තමයි කෙටි කතාව. කෙටි කතාවේ නම මතකත් නැහැ ලේඛකයා මතකත් නැහැ. එක්තරා දූපතක් තියෙනවා. ඒ දූපතේ එක පැත්තක හොඳ මිනිස්සු ඉන්නවා. එක පැත්තක නරක මිනිස්සු ආවා. හොරකම වංචාව දූෂණය කොමිස් ගෑයිලා අල්ලස් ගෑයිලා රොමෙ ඔක්කොම කරන්නේ කට්ටිය. අර පැත්ත කට්ටිය කිසිම වරදක් කරන්නේ නැහැ පිනක් දහමක් කරගෙන ලැබෙන දෙයක් වබාගෙන කාගෙන තේන දෙයක් බලාගෙන කරගෙන ඉන්නවා දැන් මේගොල්ලන්ට හොඳට ඉන්න කට්ටියට උණක් මේ මේ නරක ඉන්න කට්ටියට උණ අර හොඳට ඉන්න කට්ටියට හැමදාම වසංගත රෝග ගංගතුර ගලනවා තුලි සුලං එනවා ගෙවල් කැඩලා යනවා හැම තිස්සෙම කරදර තියෙන හොඳ කට්ටියට අර වැරදි කරන කට්ටියට මුකුත් නැ ලංකාවේ වගේ එතකොට මුකුත් ප්‍රශ්නයක් දඬුවමක් දෙන්නේ නැහැ. අර හොඳ කට්ටිය දැන් එතනින් බිහි වෙනවා නායකයෙක්. ඒ නායකයා තව පිරිසක් එක්ක එකතු කරනවා මේක හරි විශාල ප්‍රශ්නයක්. අපි කිසි වරදක් කරන්නේ නැහැ අහිංසක මිනිස්සු අපි. අපිට මේ දෙයියෝ දඬුවම් දෙන්නේ ඇයි? අපි යන් දෙයියෝ ගිහිල්ලා හම්බෙමු. ඒකමතිකව තීරණ වෙනවා ඒ පිරිස ගියල් ගිහිල්ලා අනු. දෙවියනේ අපි අහවල් දිවයිනේ පැමිණියේ. ඔබවහන්සේට යොමු කරන ප්‍රශ්නේ මේකයි. අපි ඉතාම යුක්ති සාගතව සාධාරණ ජීවත් වෙන මිනිස්සු අපිට හැමදාම ඔබ වහන්සේ දඬුවම් කරනවා. අයිති සාගතව ජීවත් වෙන මිනිස්සුන්ට කිසිම දඬුවමක් දෙන්නේ නැහැ. ඇයි ඔබ වහන්සේ අපිට මේ විදිහට දඬුවම් කරන්නේ? නරේනේ. ඒ අයුක්තියට අසාධාරණ රෙරිහව නුඹලා වැඩ කරන්නේ නැති නිසා නොනගිටින නිසා මම නුඹලාට දඬුවම් කරනවා. දැන් මොකද්ද මේ කියන්නේ? නැගිටින්න ඕන නැගිට්ටා ගෝල් ෆේස් එකේ යන්න දුන්නේ නැහැ පණුව ගැහුවානේ ඒකටත් අන්න ඒකයි වෙලා තියෙන්නේ ආයුත්තේ අසාධාරණ මිනිස්සු නැගිටින්න ඕන නැත්තම් හැබැයි මිනිස්සු දඬුවම දෙනෝ නැගිටලා නෙවෙයි දෙන්නේ පයින් ඇවිදලා දඬුවම දෙනෝ ඒකට කාලේ එනවා වැඩි කල් යන්නේ නැහැ නරේනේ එතකම් බලාගෙන ඉඳපා දැන්වත් හිතට ගනිල්ලා මේ කුජීත වෙච්ච පර සක්කිලි හැත්ත එලවන්න දවසක් එනවා එදාට පෙළ ගැසෙලා මේක පාවිච්චි කරපල්ලා උඹලා වෙනුවෙනුයි අපි මේ හඬ නගන්නේ මං වෙනුවෙන්වත් නෙමේ සතිස් අයිය වෙනුවෙන්වත් නෙමේ සතිස් අයිය ගොඩක් පිං වැඩසටහනට සහභාගී වුණාට ඔබ ස්තුතිය ආරාධනා කළා